මේ ගමන් මාත්‍ර ක්‍රමයක් තමයි මම මේ ගමන් කරන්නේ මේක මේ නර්තනයේටම පමණක් මේ අර පෙරහැරට යොදාගත්තු ගමන් දැන් ගමනේ යන්න ඕනනේ ජයනාති මේක පෙරහැර ඉවර නැතුව ගමනේ යන්න ඕනේ ඉතින් මම හිතන්නේ මේ කණ්ඩායමේ සියලුම සමාජිකයන් ඒ ආකාරයට තමයි ඔවුන්ගේ අර රංගනය ඉදිරිපත් කරන්නේ ඉතින් බොහොම ලස්සන අර එකම විදියට කරන නිසා පෙරහැරට අලංකාරයක් ලැබෙනවා මේකෙන් ලොකුවට මේ ජිම් වලට අපේ මිනිස්සු ශරීර සුවතා මධ්‍යස්ථාන වලට යනවනේ ඇඟ හැඩ කරගන්න ලස්සන කරගන්න මේ තියෙන හොඳ ව්‍යායාම නර්තනය යනු හොඳ ව්‍යායාමයක් ඔබතුමා පොඩක් ඒක පිළිබඳවත් අපි කතා කරමු පසුවට ඊළඟට එන නර්තනාංගයේ පිළිබඳව කතා කරන්නම වෙනවා මේ මේ එයාලත් ටිකක් අපව හිනස්සන ස්වරූපයක් තියෙනවා මේ ප්‍රේක්ෂකාගාරයේ අය දරුවෝම හිනා මුසු මුහුණින්ම තමයි ඉන්නේ මේ අය දකින්නේ අතර අපි මුලින් දැක්ක සලුපාලිය නර්තනංගයට අදාළව කරන රංගනයක්. ඉතින් සලුපාලිය කියන්නේ අර මම මුලින් කිව්වා වගේ පාලි 12න් එකක් තමයි කෙන්ඩි පාලිය, තැඹිලි පාලිය, ගුල්ම පාලිය කියලා මේ වාගේ පාලි ගණනාවක් තියෙනවා. එයින් පහතරට නර්තන සම්ප්‍රදාය ඉතාමත්ම මිනිස්සු හා සමීප පාලියක් තමයි මේ සලුපාලිය කියන්නේ. හැම වෙලාවෙම මිනිසුන්ට යමක් කියලා උන් හිනස්සවලා අර මෙතෙක් වෙලා පෙරහැර දිය කට ඇරගෙන බලාගෙන හිටපු උදවිය දැන් නිකන් කටේ තියෙන දත් ටික හිනස්සෝලා ශරීරයට හොඳ මේ නිදිමත ඇරෙන්නත් එක්ක හොඳ හිනාවක් එහෙම දාලා දයනාත ලස්සනට මිනිස්සු බලනවා පාලි පිළිබඳව කතා කරද්දී මේ 18 සන්නිය මේකට සම්බන්ධයක් තිබෙනවද? ඔව් අනිවාර්යයෙන්ම 18 සන්නියක් තියෙනවා. මේ සන්නි 18ට තමයි මේ පාලි 12ත් එකතු වෙන්නේ. අන්නේ මොකද එක පාඩම මේ රැයක් මේ එළිවෙන තුරාවට කරන්න බෑ සන්නි ටික විතරක් අරගෙන. ඒ නිසා පාලි 12යි සන්නි 18යි. ඒක තමයි ගණනය. පහතරට සම්ප්‍රදාය මේක මාතර බෙන්තර කියලා සම්ප්‍රදායෙන් දෙකන මම හිතන්නේ මේ මට හොයන්න බෑ මේ සම්ප්‍රදාය මොකද මේ කුඩා දරුවන් මේක ඉදිරිපත් කරන නිසා අපි බලමු රුහුණු කලාකවය බෙරිගල තිස්ස කියන ගමේ තමයි මම හිතන්නේ බෙරිගල රුහුණු කලායතනින් තමයි ඉදිරිපත් කරන්නේ රංජිත් මහත්මයාගේ ඉතින් අද බොහොම ලස්සනට උන් ඒ උනාට මේ වැඩේ කරනවා කොංචද හැබැයි මේ වාදන ශිල්පීන් නම් බොහොම දක්ෂ පරණ ගුරුවරුන් කීප දෙනෙක් තමයි වාදනය කරන්නේ හොඳයි ඔබතුමාගේ ඇතැම් වෙලාවට මේ මේ කල්යාණ මිත්‍රයන් එහෙමත් මේ බෙර වාදනාන් ඉදිරිපත් කරන අය අතර ඉන්නට පුළුවන්කමක් තිබෙනවා ඊළඟට පැමිණෙන්නේ සලුපාලි නර්තනයේ පස්සුව සෙල් ලාල හස්ති රාජයා වේරගම රාජ මහත්මයා රස්සානේ සෙල් ලාල හස්ති රාජයා සෙල් ලාල සෙල්ලක්කාරද දන්නේ නැහැ මට ඒ නම ඊයේත් මට ওই නම හම්බුණා මම බැලුවා මොකද මේ සෙල්ලා කියලා නමක් තියලා තියෙන්නේ කියලා මම හිතන්නේ සෙල්ල කතරගම මේ ප්‍රදේශයට ආවේනිකයි සෙල්ල කතරගම මට ඒකට ආවේනිකෝ මේ වේරගම රජමහ විහාරයේ ඒ ප්‍රදේශයේ වෙන්නත් පුළුවන් ඒ සෙල්ලා කියලා දාලා තින්නේ ඇත්තටම ඔබ කිව්වා වගේ හොඳ සෙල්ලම් කරන හස්තිය තමයි ඉතින් ඒක හින්දා වෙන්ද ඇති වේරගම රජමහ විහාරයෙන් අද මේ පෙරහැරට ඔහුවත් අපිට සම්බන්ධ කරලා තියෙන්නේ හොඳයි හැබැයි හස්ති රාජා ඉතාමත්ම හිමින් හෝ ශාන්ත ලෙස ගමන් කරනවා සෙල්ල හස්ති රාජයා සෙල්ල හස්ති රාජයා ඉන් පසුව පැමිණෙන්නේ අපට මූණු ටික ටිකක් දරුණු විදිහට පෙනෙන පිරිසක් වෙස් මූණු නර්තන කණ්ඩායම ගෝනාපොළ කරුණාදාස මහත්මයා පිළියන්දල ප්‍රදේශයේ පිළියන්දල ගෝනාපොළ කරුණාදාස මහත්මයාගේ වෙස් මූණු නර්තන කණ්ඩායමයි පැමිණෙන්නේ මේ විස්මුහුණු අපේ ශාන්ති කර්ම වලට භාවිතා කරනවා විදේශීය ජාතිකයන් බොහෝ පිරිසක් මේ විස්මුහුණු වලට කැමැත්තක් තිබෙනවා මැතුමනේ මේ විස්මුහුණු පිට රට නම් අර පාස්ටර් පැරිස් හරි මොනව හරි යදාගෙන තමයි අපේ මේ ලී ගැටේම මේ විදිහට නිර්මාණය කරන එකම පුදුමාකාරයි ඔබතුමන්ට ඇත්ත අදහසක් පළ කරන්න ඔව් මං ඉස්සෙල්ලාම ජයනාත් කියන්න ඕනේ මොහුන් අද පැලඳගෙන ඉන්නවා නාග රාක්ෂ එවගේම ගරා රාක්ෂ නාග කන්‍යා කියන මුහුණු වර්ග තුනම වුන් භාවිතා කරමින් තමයි පෙරහැරේ යෙදෙන්නේ විශේෂයෙන්ම අර පාලි 12 ගැන කියනකොට මේ පාලි 12ට තමයි මේකත් අයිති වෙන්නේ එතකොට මේ නාග රාක්ෂ ගුරු රාක්ෂ ගරා රාක්ෂ මේ රාක්ෂයින්ගේ රාක්ෂ මුහුණු කියලා වෙනම මුහුණු වර්ග තියෙනවා ඒ නිසා තමයි මේ මුහුණු ඇත්තටම ඔබ ඊළඟට ඇහුවේ මගෙන් මේ මුහුණු ඒ තරමටම අතිරමණීයයි දක්ෂයි ලක්ෂණයි කියන එක ඉතින් මුන්ගේ මේ වර්ණයන් යොදාගෙන තිබෙන මේ වර්ණයන්
විදේශිකයන් මවිතයට පත් කරන මේ මුහුණු කලාව ඉතින් මේ මාතරට මේ සම්ප්‍රදායට පමණක් ආවේනික වූ පහතර නර්තන සම්ප්‍රදාය ඉතාමත්ම වටිනාම නර්තන සම්ප්‍රදායක් තමයි මේ මුහුණු සම්ප්‍රදාය ඔවුන් මවිතයට පත් කළා කියලා ඔබ කිව්වා ඉතින් මේ හැම මුහුණක්ම ලී කැටයම් වලින් ඉතාමත්ම කැටයම් කරලා තියෙන්නේ විශේෂයෙන් කදුරු ලීය අර වෙල් වල හැදෙන වෙල් කදුරු කියන ලීය තමයි මොවුන් භාවිත කරන්නේ මොකද ඒක පුපුරන්නේ නැති ලීය ඒ වගේම ආලේපණම් මෑත කාලේදී නම් මේ වර්ණය ස්වභාවික වර්ණ වලට අමතරක රසායනික ද්‍රව්‍යත් ලබා ගන්නවා ඉතින් ඕක තමයි මේ මුහුණු සම්ප්‍රදායේ තියෙන අපේ නර්තන වල තියෙන විශේෂත්වය වීරකැටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ කුළු නැටුම් කණ්ඩායම දැන් ගමන් කරනවා वीरकटिय सांस्कृतिक मध्यस्थाने कुलु नटुम नर्तन खंडायम दें गमन करन आकार अपट पेनवा निक वर्णयांगेन सरसी मे दर्यान गमन गन्ना आयुरु अपट पेनेट तिबेनवा पेर वादना वादनयान इदिरिपत् किरीम मध्ये ओउनगे हेकियावन पेनन आयुरु कुल्ल तमनगे एक अतक चलनयान सिदु करमिन මේ වාතලයේ පෙර වාදනයන් සමග එක්හසුව ගමන් කරන අයුරු වීරකැටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ කුළු නැටුම් කණ්ඩායමයි මේ ආකාරයට තිස්ස මහරාම විහාරස්ථ විහාරස්ථානයේ පෝදා පෙරහැර මංගල්‍ය මේ ආකාරයට හැඩ ගන්වන්නට යෙදී තිබේ मंगलम नर्तन खंडायम लेस देन मे बेल्लवाय बी एम वसंता रोहिणी महात्म्यगे बाह्य लज्जकला आयतने नियोजने करन पिरिवरत पेमेन्वा मंगल कारण बुधु समय तुलात्तिबेना मंगल कटयुतुवलट ओबतुमा निरंतरयेन सहभागी वेन केनेक पदयक् कियला अपट अवसर प्रार्थना करन्न पुलुवन अत्रम मे युवतिया कीप दिन अत्रम लसंटम तमंगे हिसमत तिबेने पाई पतकीन आभरण मे पास ओंगलतीन मे रत्न पेहय ये सुखपेहय युत मे वर्ण युदागन मंगलनार्थन युदागन मेक पेरहरट मंगल नीला इद्रिपत की मुन हेतु अग्निसाधकला दाने नमूत मंगल नर्तने किल की मंगल कटयुक्त कदी वब क्यू विधिट मत मे नर्तने इद्रिपत्करा इति मट पुलवांग इक गायन किद्रिपत्कर मेक दिग कविया नमूत मम मेक अरे सांप्रदायिक ताले बेहर जन्ना तो बट अहिनो हेमदाम सांप्रदायिक ताले मम मेक विना ताले कर मंगलम जय मंगलम जय मंगलम मंगलम शुभ मंगलम शुभ मंगलम शुभ मंगलम मंगलम श्री मंगलम श्री मंगलम श्री मंगलम मंगलम मे सबय सम हट वेवा जय श्री मंगलम अरे ओं इतर मुख्यानी पहेकन सांप्रदायिक मेक थी दिखट की मम्मी मंद नमूत मे बहु पिरीसा मेक पशु नरबन निशा मम्मी की आने मंगल नर्तने मे विद्य इद्री पत्र पुलवा පැහැදිලි ලෙසම අපට පුළුවන්කමක් තිබෙනවා ඒ කියන්නේ රිද්මයේ වෙනසක් සිදු වෙනවා කියලා අපට පැහැදිලි වෙනවා මේ චාමර නර්තන අංගයේ කස් කරන්නේ පිළියන්දල පංචාලි කලායතනයේ මංචුලා නිශාන්ති මහත්මියගේ මූලිකත්වයෙන් සිදු කරන චාමර නර්තනය අංගය පෙරහැරට වාසනාවක් ගෙනෙන වාසනාහස්ති රාජයයි පැමිණෙන්නේ චානක ජයසේකර මහතාගේ රත්නපුර වාසනාහස්ති රාජයා පැමිණෙනවා गेदरकट हस्तिराजे किन्नो कैनेत वासना वक सेम टीका मुदल हदल यहाँ तीन ऊने अनिवार्य हस्ती पालने वत्कमत्न रजेट पेन्नोने ये वागे हस्तियागे फिटिपसंगन खंडायम इतामत्म हुद नर्तन खंडायम
සබරගමු සම්ප්‍රදායේන සලුපදේ කියන නර්තන සම්ප්‍රදාය තමයි ඊළඟට වුන් ඉදිරිපත් කරන්නේ සබරගමු සම්ප්‍රදාය තමයි බොහෝ දුරට අර උඩ රට පහත රට කියන සම්ප්‍රදායෙන් දෙකෙන්ම මිදිලා තමයි මේ සබරගමු සම්ප්‍රදාය අපි දකින්නේ ඉතින් රත්නපුරේටම ආවේනික මහ සමන් දේවාලය ආශ්‍රිත කරගෙන නර්තන ඉදිරිපත් කරනවා ඉතින් අද සබරගමු මේ නර්තන ඉදිරිපත් කරන්නේ කේ මල්ලිකා පෙරේරා මහත්මිය රසාරංග නිකේතනය සාරා රංග නිකේතනය පිළියන්දල කියන ප්‍රදේශයේ ඉඳන් තමයි මේ කණ්ඩායම එවලා තියෙන්නේ බොහොමත් ලස්සනට ඒ සබරගමු නර්තනය ජයනාත් ඔබට පෙවුණා මෙච්චර ඇහිච්චි මේ නැති සද්දය අර පංචතූරේ නාදයට ඇහෙන දවුල තම්මැට්ටම කියන සංකල්පයට පමණයි ඔබ දැකලා තිබුණේ මේ දවුල යොදා ගන්නවා නමුත් මේ තමන්ගේ ප්‍රදේශයට ආවේනික වූ දවුල් පෙරයක් මේක මේක අපි අර පිංගමේ තේවාවේ ගහන දවුලට වඩා වෙනස් හඬත් වෙනස් බලන්න පොඩ්ඩක් ඔබ දකින්නවා නම් මේ රූප රාමුදිහ ඔව් ඉදිරිපත් කරන්න ඉතාමත්ම දක්ෂ විදියට මෙතන දවුල් වාදකෙන් 6 දෙනෙක් ඉන්නවා ඉතින් මේ දවුල් වාදකෙන් 6 දෙනාම ගහන පදයට තමයි අර යුවතියන් බොහොම ලස්සනට ඒ රංගනයේ ඉදිරිපත් කරන්නේ පෙරහැර කනෝ බොහෝ දෙනාගේ එක්කාසුවෙන් සිදුවන කටයුත්තක් ඒ එක්කාසුව ගැන කතා කරද්දී නර්තන ආචාර්ය තුමනේ අපි දැක්කා මේ වයස් ભેදයක් නැහැ පුංචි දරුවෝත් එක්කාසු වෙනවා වැඩි හිටියන් එක්කාසු වෙනවා මේ ටික වයසින් මුහු පුරා නොගිය පිරිසක් ලෙසයි මට තේරෙන්නේ මේ අර තාලම් පොටක් වාදනය කර කර යන අයුරු ඇත්තම මේ පුංචි දරුවෝ මේ අපේ අනාගත පරපුර මේක තමයි කලාව ගෙනියන්න ඉන්නේ මේ අංකුර කලාකරුවෝ කියන්නේ දැනට මේ අයට මේ තාම අනුපුරේ බිහි වුණා පමණයි ඒ නිසා මේ තමන්ගේ දෑතට තාලම්පටේ ඉස්ලාම රිද්මයේ තමයි මේ යොදලා දීලා තියෙන්නේ තමන්ගේ ගුරුවරයා තාලන් නැටුම ලුණුගම්මෙහෙර සංස්කෘති මධ්‍යස්ථානයේ ඉදිරිපත් කරන්නේ තමන්ගේ ගුරුවරයා ඉස්ලාම දෑතට දීලා තියෙනවා මේ තාලම කියන තාලම්පටය කියන එක ඉස්ලාම්බ රිද්මයේ ඉගෙන ගනින් ඊට පස්සේ පුළුවන් මේ තාලයට අනුව අපිට ඔබගේ නැටුම් ඇඟේ තියෙන දේ ඇදලා ගන්න මාධ්‍යෙන් ඔබ දකිනවා මේ වාගේ පොන්චි දරුවාද මොනතරම් දක්ෂතා දක්වන දරුවෝ ඉන්නවද කියලා ඉතින් එහු කාලෙක මේ වාගේ දරුවන් අපිට බිහිවීම අපි බය නැහැ දයනාත් අපේ අපෙන් පස්සේ પરම්පරා අත අපිත් පස්සේ ඉන්නවා අපි බය වෙන්නේ අපේ මුතුන් මිත්තෝ බය වුණා ඒගොල්ලන්ගේ පස්සේ මේ පරපුර නැති වෙයිද කියලා නෑ මොනවා හරි දෙයක් එකතු වුණා මේ එන්නේ අපේ අංකුර කලාකරුවෝ ටික තමයි අද නිර්මාණය කරන්නට යෙදුණු කලා අංග මේ සියල්ලම එකතුණු තැන තිස්සමහාරාම විහාරස්ථානයේ මේ පෙරහැර මංගල්‍යයේ සිද්ධ වෙනවා අද දවසේදී මේ පෙලින් පෙලට සැදී මේ දරුවෝ තමන්ගේ හැකියාවන් පෙන්වුම් කරනවා තාලේ රිද්මය හඳුනන සිරුර මනස ශක්තිමත් කරගන්නා වූ පුද්ගල චරිතයක් නිර්මාණය කරන්නට යෙදෙනවා ඒ පුද්ගල චරිතයන් අද දවසේදී මෙලෙස මේ ආකාරයට ඉදිරියට යන අයුරු අපට පේන්නට තිබෙනවා ඉන් පස්සේ ගුරුතුමනි මේ තව නර්තනයක් තවත් දෙයක් අතේ රුවාවෙ මේ රබන් ගැන මට කතා කරන්න ඕන මොකද අපේ රටේ රබන් වර්ග ගණනාවක් තියෙනවා ජයනාත් මේ කරකවන රබන් විරුදු රබන් නටන රබන් බංකු රබන් ඒක වගේම විවිධ උත්සවවල අවස්ථාවල වාදනය කරන රබන් ඒ වගේම ටැම්පෝලින් කියලා අලුත් රබන් වර්ගය මේ වගේ රබන් වර්ග ගණනාවක් අපේ රටට ආවේනික වෙලා තියෙනවා දැන් එයි මේ යුවතියන් නැත්තම් මේ තරුණ ළමයි ටික අද ඉදිරිපත් කරන්නේ ලුණුගම්බෙහෙර සංස්කෘති මධ්‍යස්ථානයේ ඉඳලා ඇවිල්ලා අපේ පෙරහැරට ආලෝකයක් ලබා දෙනවා මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දරුවෝ රබන් කවියක් කියන්න තරම් අවස්ථාවක් නෙමෙයි ඊළඟ අංගයේ පිටිපස්සෙන් එන නිසා නැත්තම් මට ලස්සන්ට ඔබට හඬ මුසු කරන්න තිබුණා නේ අපට අවස්ථාව තිබුණ මොතුම රබන් කවියක් කියමු අතකට ගෙන රබන් පොඩිය වයති දිසිරුවි ගත පිට බඳ සොලවා සිලි සිලි නාද කරමින් සිතකට වාත් නොගෙන රාගති විදුලිය විලසි අහසට දමමින් අල්ලා රබන දෙතින්